ආයිබෝන් හැමෝටම ඔන්න අදත් ට්‍රැවල් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි යන්න හිතාගෙන ඉන්නේ කෑගල්ලේ මුලත් කොහු පිටියේ දෙදුගල කියන පැත්තට තමා. ඒ පැත්තේ ගොඩක් දියෑලි ගොඩක් බලන්න තියෙනවා කියලා තමා ආරංචිය. ඔක්කොන වඩා යන්නේ පාර හරි ලස්සනයි කියනවා දොළොස් භාගයේ කොටසේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ ගමන වෙන්නේ කියලා. අපි මේ ගමන යන්න පටන් ගත්තේ කෑගල්ල පැත්තෙන්. කෑගල්ලෙන් ඉඳන් බුලත් කොහ පිටිය පාරේ ගිහිල්ලා තමා. පාර නම් ටිකක් සවුත්තුයි. බයික් එක වගේ යන කෙනෙකුට නම් ලේසි. ගැස්සෙන ප්‍රමාණය එහෙම ටිකක් වැඩි. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ නළඟන ඇල්ල දියල්ල ප්‍රවේශපත් කවුළුව ගාවට. මෙතනින් ටිකට් එකක් අරගන්න ඕනේ. ටිකට් එකක් රුපියල් 50ක් තමා වෙන්නේ වැඩිහිටි කෙනෙකුට. මේක ප්‍රාදේශීය සභාව පුලත් කොහ පිටියෙන් තමා නඩත්තු කරන්නේ. මෙතනින් ටිකට් එකක් අරගෙන තමා අපි නළඟන ඇල්ල බලන්න මේ පාර දිගේ යන්න ඕනේ. ඇත්තම කිව්වොත් මෙතන හරි ලස්සන තැනක්. අපි දැන් මේ ඉන්නේ නළඟන දියල්ල ගාව. මේක කොටස් කීපයකට කැඩිලා තියෙනවා වගේ තමයි පේන්නේ. මෙතන සුන්දරයි වගේම ගොඩක් අනුතුරුදායක තැනක් වගේ කියලා තමයි හිතෙන්නේ. මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා එක පාට ජල කඳ වැඩි වෙන්න පුළුවන්, ඒ නිසා ඒ ගැන විමසිල්ලෙන් ඉන්න කියලා. ඉතින් එන්න ඔයාලත් මෙතන සුන්දරත්වයෙන් විඳින්න. හැබැයි ඉතින් තමන්ගේ ආරක්ෂාව ගැනත් ඒ වගේම හිතන්න.
ඉවරයි. දැන් අපි නළඟන ඇල්ල බලලා එතනින් දැන් කාලා නාලා එහෙම දැන් පිටත් වෙන්න තමයි යන්නේ. අපි දැන් ගම්පල පැත්තට තමයි යන්න හිතාගෙන ඉන්නේ. මේ පාරෙන් අප බුලත් කොහොම පිටි පැත්තට යන්න නැතුව ගම්පල පැත්තෙන් එළියට එන්න කියලා හිතාගෙන තමයි දැන් මේ යන්න හදන්නේ. ඉතින් ඒ පාර දිගේම එනකොට ඔන්න තවත් දියල්ලක් හම්බුණා. මේක පාර අයිනෙම තමා තියෙන්නේ. මේ තමා රුක්මල් ඇල්ල. මේ මෙතනින් එහාට ඇත්තටම වටපිටාව හරිම ලස්සනයි. යන දෙපැත්ත පාර හැමදේම ගහකොළ හැමදේම ලස්සනයි. පරිසරයට ආදරය කරන අයට ඇත්තටම හොඳ පාරක් හොඳ ගමනක් වෙනවා මේක අනිවාර්යෙන්. පාර නම් ඇත්තටම කිව්වොත් දිව්‍ය ලෝකයට යන පාර වගේ. ඒ තරම් ලස්සනයි. වලාවත් අනිවාර්යෙන් මේ පාර
දෙපැත්ත මේ ලස්සන අනිවාර්යෙන් ඔයාලට අදාහගන්න බැරි වෙනවා. මේ ලංකාවද කියලා හිතෙන තරමට මේ පාර ඇත්තටම හරි ලස්සනයි. අමුතුම අත්දැකීමක් තියෙන්නේ. මේක ගිහිල්ලම විඳලම බලන්න ඕනේ පාරක්. අනිවාර්යෙන් ඔයාලත් පුළුවන් නම් මේ පාරේ ගිහිල්ලා බලන්න. අද අපේ ගමන ඉවර වුණේ. මං හිතනවා ඔයාලා වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තව දවසකින් තව අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඒ වගේම කියන්න දෙයක් තියෙනවා, මේ අද අපි මේ ගමන ගියපු බස් එක ඔයාලගේ ගමන් වලට, ඔයාලේ ට්‍රිප් එකට එහෙම ගන්න ඕනේ නම් මම පල්ලෙම් එයාලගේ පේජ් එක දාන්නම්. නුවරවට කට්ටියට තමයි මේක වැදගත් වෙන්නේ. බස් එක නුවර තමයි තියෙන්නේ. මම එයාලගේ Facebook පේජ් එක දාන්නම්. ඔයාලට ඒ හරහා එයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන්. කහඳවලාරච්චි එන්ටර්ප්‍රයිසස් කියලා බැලුවාම ඔයාලට එයාලගේ පේජ් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.